ෝන් කියල පිගන්නවා ඒල් ලාස් විඩියෝ චනල්ල එකට ඒ වගේම මගේ විය විශෂයටත් ඔගොල්ලෝ සාධරයෙන් පලිගන්න. ඒ වගේම ඔගොල්ලොන්ට කියන්න ඕනේ මේ ඒල් ලාස් වෙබ්සයි්ක හැදුව අපි දරස්ථ අධ්‍යාපනය මූලි කරගෙන එකොටම දරස්ථ අධාන ලංකාව විරක්නේ ඕනම් පිට ඉන්න මේටු මල් ලංකාවේ සිලබස්ක පළිමද අධ්‍යනයක් ගන්න පුළුවන්. මේ වෙබයිට් හහා ල් ලාසිකෙන ෙබසයිට් රහ ඉට අමතරව මේ අපි හදල තියනඒල් ලාස් වීඩියෝස් කෙන චන්ලක ගත්තාම මුදල්ගෙවීමකින් තොරව. ඕනම ළමෙක්ට ඉතාම ලේසිෙන් තමන්ගේ මොබයිල් ෆෝන් එක තමන්ගේ ලප්ටොප් එක කොම්පියුට එක පාච්චි කරලා තමන්ට අවශ්‍ය විෂය කරනු ලේසියෙන්ම ඉගෙන ගන්න අවස්ථාවක් තමයි පි හදලී ල තින්. තේ අපි බල අපේ දැම් විීඩියෝ චැල්ෙ එකට ඔගුල්ල ඇල්ල ඉන්නන්නේ ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා අපි අද පලවෙනි ලෙසන එකෙන්ම ඔගොල්වොට පොඩි දෙයක් උගන්නන්න තමයි බලාපොරොත්තු වෙන්න. ඉතින් ඒනිසා අපි බලමු අද දවසේ අපේ මාතෘකාම කද්ද අද දවසේ අපි ඉග ගන්න අන්නෙම කොද කියල.රි මුලින්ම ඔගොල්ලොට මතක ඇති ඔගොල්ලො මේ වෙනකොට ඒලවල් සිිලබර්ස්ක පිළිබඳ හැදැරීම් කරමින් ඉන්නවන ඔගුල්ලන්ට අනිවාරෙන් මං මේ කියීන මාතුකාව මේ වෙනකොට හම වෙලා ඇති. ඒ තමයි තර්ක පරිපත හෙම නැත්තම් ලොජික් සර්ගෙට කියන එක. එකොට තර්ක පරිපත හරි ලොජික් සර්ගෙට හරි අපිතා කරන්න ගියාම මෙතන තියෙන අමාරුම මාතකවක් එෙම නැත්තන් මයිට තේරෙන්ෙ නති මාතකාවත් තමයි පුතේ කානෝමැප්ස් කිය කියන්න ඉති මංඟද බලාපොරොත්තු වෙන්නේ කානෝමැප් කියන ඔගොල්ලොට කෙටෙන් පොඩි හැඳින්වුවීමක් හැඩලිකිරීමක් ලා පෙන්න්නන් අපි බලමු කානෝමැප්ප එකක් අඳන්නට කලින් කොහොමද මේ තෘත්තේ බල්ල එකක් එෙමනත් සගට් එක අපි දකිනවා අපේ මොනහරි ප්‍රශ්නකද ඒකට අනුවවා කානෝමැ් එකට යන්ට කලින් අපි මේ දේවල් පිළිවෙලින් සංවිධානය කරගන්න කොහමද ඇත ගනස් කරන්න ොදල අපි බල මෙහමයි ද ගල ොහ ටතුලුවක් දුන්නත් ොගල ගොඩක් ලාාරද අතමයි සත්‍යත බකෝ හෙමනැත්තන් ෘත්්තේබල්ලක් අඳිනවා. එතකට මෙන්න මේ තෘත්තේ බල්ලක අප මෙ මේ උදාහරණය සල කළ බලමු සත්‍යතාව ගෝට අනුව කොහොමද කානෝමැප් එක කඳන්න කියලා. අපි ඉන්පුුට් තුනක් එහෙම නැත්තං ආදාාන තුනක් සහිත සත්‍යතාවගුවක් මේ වගේ ඇඳ ගන්නවා මේඉස් තු නැත්තං ආදාාන තුන අපි ABC කිය නම් කරගන්නවා ඊට අම තරව මේ අවුට් පුට් එක අපි F් කලදාග. එතකට මේ මතක ඇතුව මෙතන ABC. ඉන්පොට්ස් තුන ගත්තහම ඉන්පර්ට්ස් තුනටා දාලව මේ සත්‍යතා වගුව පේලිකියක් එනවද කියලා අපි දැන්න ගන්න ඕන කොහොමද හොයන්න කියලා. ඉති මේක හොයන විදිහ මෙහෙමයි. මෙතන ආධාන තුනක් තියනවා. එතකොට මේ ආධානතුන හිතල බැලුවොත් මේ ආධාන තුන අපිට පුළුවන් දෙකේ බලයක් ඉදිල් ලියන්. දොර ආදාාන ගණන්න මින්න මෙතන තින් තුනයි එක ෙ ලයක් විද ම ම මෙහම ලිවවාහම. එනවා අටට කියලා අගයක් මේ අට කියන අගේ අප ගත්තහම එතනින් කියවෙනවා මේ සත්‍යතාව ගෝට තියන පේලිගණන කොච්චරක්ද කියල්. ඉති මේක විදින්න සත්‍යතාව ගෝට පේලි අටක් එන්න ඕනේ. ඉතින් අපි බලමු මේ පේලි අ ආධාන සහිත තීරු අටට කොහ කොහමද මේඇගැන්ටික පුරෝගණන්න කියලා හරි ඉති මේ මෙතන බිදුවයි එකයි බිදුවයි එකයි බිදුවයි එකයි බින්දුවයි එක. මේකේ ඔගොලට පේනම ඇති කිසිම් ප්‍රටාවක් තියෙන බව. ඒ යන්නේ බිඳුවෙන් පටන් අරම් බිඳුව එකයි බිඳුවයි එක අනාධ වශයෙන් මාරුම් මාරුවට තමයි ඇැවිල්ලතියෙන්. දැන් ඊළඟට අපි බලමු මම ඇයි මෙතන දකුණු පැත්තෙ කොළම් එකම තෝරගත්ත කියලා මේ ආධාන තුන සයිත කොම් තුන දිහා බැලුහම දකුණු පැත්තේ ආදාාන කොළම් එක. ගන්න හතුව තමයි අපිට මේක කිසියම් රටාවකට අනුව තමයි මම් මේ පෙළගස්සන්නයන් හරි එතකොට මේ රටාව මෙන්න මෙහෙම යෙන්නේ දැ මෙත බින්ඳු අයි බිඳු එකයි ඔවිදිහයට ගත්තර පස්සේ මෙතනින් වම් පැත්ත කොළම් එක මම පුරුවනවා මෙන්න මෙහෙම මේ බිඳු ගණනසාහ එකේ ගණන දෙකෙන් දෙකෙන් ගුණ කරම හරි දෙගුණයක් කරමින් මම මේක පුරුවණ බිදුු දෙකයි එකව දෙකයි බිඳදු දෙකයි ඒව දෙයි දැ මේබී කොළම් පුරුවලවෙල දැ අපි අප වන් පැත් තියන ඒ කොළම් එකට එන. තකට ඒ කොළම් එක දැ මං කලින් මතාව ්වා සී කොළම් එක බිින්දුු ප්‍රමාණසා එකේ ප්‍රමාණය එක එකට දෙුණ කරමින් තමයි එක මෙතන එක බින්ඳුුවකට මෙතන බිදුු දෙකක් කියන විදිට. මෙතැ එක ේලක්ම කට මෙතන ඒලක්කන්න දෙකක් කියන විදි න්න දිර පැටනක් මත රටාවක් අනෝතමයි. අපි මේක සූදාාන කරමින්යන්. මේක මේ ොලම් මේ එක මකද වෙන්න මේ කොළම් එකෙ අපිට පුළුවන් දමතර බිදුුදැකදකයි දරන ති මෙතැන බිදුු හතරයි එක හතරයි යනාධී වශය මේක පුොරෝගන්න පුළුවන්. එත මේ සත්‍යතා වගුව අපිහිතම මේ මොකක්හරයේ කියපු අද ගුල විාගර දෙන ප්‍රශ්නයක් ගත්තාහන් පපුත මොක්හර විස්තරයක් කියලා මේ කිසි විස්තරය කර අනුව ඔගොල්ලන්ට මෙන්න මේ ප්‍රතිධානය පුරෝගන්න සිද්ධ වෙන හරිද ප්‍රතිධානය මේ වග කිය හිතන්නකු මේ වගේ ප්‍රතිධානරෙනවා අප තු මේ හරි බිදුු දෙකයි මේම ඔයි වගේ ආවකල් ප්‍රතිධානයක් අඩුනාවගේ පෙන්වා හරි එතකොට මෙතන පේලි අට බැගෙන් තියෙනවා හැම තීරුවකම ම කොම් එකකම පේලිට බැගෙන් තියෙනවා එතකොට මෙන්න මේ විදියට අපි ප්‍රතිධානයක් දකිනවනම් මේ ප්‍රතිධානයක් ගැන හිතලා අපි පුල් කොහොමද බලමු කානෝමැ්ෙක් අදි කානුමම්ප එක අන්ඳන විදිහ තමයි ම මේ ඊළඟට කියල දෙන්න යන් හරි අපි මේ පැත්තෙන් කානුම්පකන්ඳමු මෙන්න මම් කානුමම්ප එක කඳිනවා පැත්තර ම ආදාාන තුනක් තියනකෙන් ආදාාන දෙක් මේ පැත්තර දාන බලාපොරොත්තු වෙනවා ඒ ආදාාන දෙක ම ගන්නවා ඒAB කියල් හරි එතකොට ඉතිරි ආදාානය මම C මේ පැත්තට දාගන්නව පහලට ඉතින් මේක පහලට සීවලට එන්න පුලන් අගේ දෙකයි තියෙන්නේ ඒ තමයි බින්දුවයි එයි.ඒ වගේම ABCAB සඳහා ගේෑම් පිරිවලින් මෙඳ මේ විදිරධාන්න ඕනේ මේක මේ අගයන් දාන පිළිවල පුතේ වෙනස්ව එන්න බෑ මේක වෙනස් නොත් එහෙම අපි මේ අධින් යන කානෝමැප්ප එකෙන් අපි බලාපපුරොත්තයෙන් ප්‍රතිඵලය ගන්න බැරිවෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ රටාව හොඳර තේරුම් ගන්න මෙතන බින්දුවයි බිදුවයි බිදුවයි එකයි එකයි ඒයි එකයි බින්දුව. ඔය විදිර මේක පුරෝගන්න පුළුව. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ සත්‍යතාව ගෝධහා බලාගෙන මේ සත්‍ය තව ගෝට අනුව මේ කානුමැප් එක පුරෝගන්න විදිහ කොහොමද කියා. අපි මෙන්න සත්‍යතා වගුව ප්‍රතිධානයක වෙච්ච අවස්ථාටික දිහා බලාගෙන ඒ අවස්ථාවලට අනුව මෙතන ABC.BC අගයන් වෙනස් වෙච්ච හිතලක් අපිට පුළුවන් මේ පැත්තේ කානෝමැම්ප එකෙත් ඒ විදිහටම පුරෝගත්. මුලින්ම ගන්න ප්‍රතිානයක ච් අවස්ථා නැත්නන් වට්පුුට් එක අපිට පේනවන එක කියල අන්න අවස්ථාික තෝරගන්න ති ඒ අවස්ථාටිකි තෝරගත්න්න මෙත නත්තන කොටක්ේ මේ කටු අට තම මේ ප්‍රතිධානය අට පුරෝගන්න ඕනේ මුලින්ම මේ ප්‍රතිානතියෙන් තැන්ටක දාගත්තම් ලෙසි ඉතින් ම ඒ ප්‍රතිධානනි දානෝ මේ විදිහට මෙතන ඇවිල්ල තියෙන්නේ ඒවලට බින්දුවයිීවලට එකයිීව බින්දුවයි එතකොටඒAB මේ පැත්ති තියෙන්නේ මෙහේ තියෙන්නේ ඊළඟට ඒවලට බින්දුවයිවලට කයිනං ඒලට බින්ද යි වලට මේ කරුප තියන පිරිවලින් පුතේ බලන්නන ඒවලට බින්දුවයි බීවට එකයි එනම් මෙන්න මේ කොලම් එක තමයි අපිට ගන්න පුළුවන් කොළම් එකේ පහලට ඊට පස්සේ මෙතන තියෙනවා. සීවලට එක සයි සීවටත් බිඳුව සේවලටත් බිඳුව තියෙනවා. සීවලට බිදුව ගත්තහම අපි ගමු මෙන්න මෙතන මෙතන ීවලට ිින්දුව කියීන අවස්ථාව මේ කොළම් එකයි මේ රෝ එකයි මේ කොළම් එක කැපන තැන මෙන්න මෙතන के ලක්මක් දාගන්න ඊ නගට මෙතන තියෙනවා ආයමත් ප්‍රතිධානක වෙච් අවස්ථාවක් ඒ තමයි ඒවලාගේ එකයි बීවල සහ සීවලාගේ බිन्දුවයි ඉතින් අපි ඒකත් බලමු මේ විදිහට ඒවලගේ එකයි බීවලාගේ බිින්දුවයි මෙන්න මේ රෝයක දිහා බලන්න මේ පේළිය දිහා ඒ එකයි බීවලාගේ බිඳුවයිනම් එකයි බින්දුව කොළම් එක මෙන්න තියනවා එකයි බින්දුව තීරුව මෙන්න තියනවා මේ තීරුවේ පහලට ද අපි බලන්න නිල්ලඟට සීව වලගේ බිින්දුව වෙන අස්ථාව සිවලගේ බිඳ වෙන්නේ මෙනම තෙන්ද වන අපම මෙතට එක ඉලක්ම හොමදා ඊළඟට මෙතන අවසා අවස්ථා දෙකේදිත් ප්‍රතිධානික වෙලා තියනවා තිය අවසානවස්ථාකේදී ප්‍රතිධානික වෙච්චනිසා අපි මෙන මෙහෙමදාන මෙතන ඒක් ඒවලාගේ බීවලාගේ පපුතේ එක කියනගේ තමයි තියෙන එක කියනගේ තියන නිසා අපි මෙතන ඒවලගේ එකයි බීවලගේ එකයි තියෙන කොළම් එක තෝරගන්න මේ කොළම් එක එ මේ තීරුව තෝරගන්න. මේ තීරුව තෝරගත්තර පස්සේ මේ තීරු හට අපිට සී කොයි විදිර තියෙනෙ කෙළ බලන්න ඕනේ. එතකොට සීවලාගේ බින්දුවයි. සීවලගේ බින්ඳුවක් නිසා මෙතන අපන්න සීවලගේ බින්දුුව වෙන රෝක කැපෙන තැන තමයි එක ලක්කම දාගන්න ඕන. ට පස්සේ අවසාන වශයෙන් මෙතන තියන එකයි එකයිඒ කියලා තියනවා ආධාන අපුවිදිහක එක යන ඒලා එකයි බීවලාගත් එකයි ඒලාට සීවලාගත් එකයි. ඉතින් ඒවගේ බීවලගේ එකවච් අවස්ථා මයි මේ පෙන්නල තියෙන්නේ සීවලාගේ එක කියලා කිය මෙන්න මෙතන එතකොට මෙන්න අවස්ථා හතරදි තමයි ප්‍රතිධානය එක වෙලා මේ සත්‍යතාව ගවිතන්. ඊට පස්සේ ඉතිරි ටික අප පුුරෝගන්න බින්දුවලින් මෙ මේ විිදිහට මෙත බින්දක්න හරි අපි ඊට පස්ති බලමු මේ කියන කානෝ මැප්ක සහ ද මේ සත්‍යාව ගුවෙන් අපි ඇත්තරම සුළු කනලද ප්‍රශයක් ගන්න බෑ නමුත් මේ කානෝ මැප්ප එක මේ අඳුන්නලදීපු කානෝ කියන කෙනා කියලා තියනවා මේගේ සුළු කනලද ප්‍රකාශනයක් ගන්න අපිට යොදා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අපි සුළු කරනලද ප්‍රකාශනයක් ගන්න කොහොමද කියලා බලමු ඉතින් ඇත්තරම මෙතන र प्रकाशने आपට गाන්න प आकार देखක් තියෙනවා तමයි गुणते आइवि दයට सहा आन गुणते मे इंग््ररेशियनन प हैंसाम प्रोडक्टनेम प्रोडक्ट ऑफ साम रेन गुणते के है अ प्रोडक्ट ऑ सा सरी आन गुण प्रोडक्ट ऑ साम ह गुण आन समऑ प्रडक्ट ඔයිවිදිහයට අපි මේ තේරුම් ගන්න ඕන්. එතකොට මෙහ තේරුම් ගත්තර පස්සේ අපි දැන් හදන්නයන් ප්‍රකාශනය හදන්නේ යන්නේ සම්ෝ පඩක්් ෆෝම එකින් එක කෙටන් කියන්නේ ස්ෝපි. හ අපි බලමු මේ කානෝම් එක භාවිතාගල්ලා සම්මෝ් පඩක්් ආකාරයෙන් කෝහමද ප්‍රකාශනය සුළු කරලද ප්‍රකාශනයක් විදිහට අපි හදාගන්න කියලා. ඉතින් මෙතෙන්ති බම මේ එකේ ඉලක්කන් තියෙන ටික මේ ි කන්ඩායම් කරගන්න නැත්තන් ගරප දයට හදාගන්න ඕනේ මෙතැදි ඔගොල්ලොන්ට හිතෙයි මේ එක ලක්කං හතරමටීයකරක වගේ හැඩේට තිය නිසා. මේ එකේලක්කං හතරම එකම ගෝපයක් ඉදිර දාල හදාගන්න හිතෙයි හැබැයි මෙතන එහෙම හදන්න බෑ අපිට පුළුවන් එකේලක්කං එක්කෝෙක් තිීනවස්ාව ගෝපයක් හහිරිිගන්න පුළන්. එහම නැත්තම් එක ක්ක හතරක් තියනවස්ථාව ගෝපයක් හරිගන්න පුුව ලක්මටක් නවස්ා ගරුපයක් හටර ගන්නපුළුව. ඇතින්ද ගරපක තොර ගනින්න කුේ අපිට සිරස් විදයටට සහ තිරස් දිදයට තමයි තෝරගන්න පුළුවන් වෙන්න එමනැතු මේ විකරණදිගේ තෝරගන්න බැහැ. ඉතින් මෙතන අපට ඒ තෝරගන්න පුවා ග්‍රස් කීපයක් පේන්න තියෙනවා ගෘප්ිකම මේ විදි ලකුණු කරන්න මේ තින් ග්‍රෘපක්හළඟට මෙ අනි ග්‍රප එක මෙන්න ඉතිරි ගරප එක මේ විදියට. එක මතකයිනේමං කිව්ව අනිවාරෙන්ම එක්ෝ එක ලක් ද දෙෙක් වන්න නැතැන් හතරක් වන්න නැතන් අටක්වෙන්න නොව රටර තමයි අප ගරුප් එකට එක ලක්ක තෝරගන්න ඕන. එතන්දි අපි ගරුප් එකක් තෝර ගනිින්දී අපි ගරුප් එක දාන පුළන් වැඩිම එක එලක්ක සංකයාව තෝරගන්න අමත කරන්න හොඳ නෑ හරි එතකොට අපි මෙන්න මේ ගෝප්ස් ටිකට එ නම් තික ලියාගමු මේ විදිහයට. මෙතන් රප් එක අපි මුලිම ගමු මේ ගරප් එක මේ ගරූප් එක දිහා බලන්න මේ ගප් එකේ ඔගොලොන් පේනම ඇති මේ අවස්ථා දෙක ගත්තහම මේ අවස්ථා දෙකේ දී සීවලාගේ මේ පැත්ත බලන්න පැත්තේ සිවලගේ බිදු වෙලා තිය තොකර මේ අවස්ථා දෙේ දීමම සීවලගේ බින්දුු වෙච නිසා අපිට පුළුවන් සීවලාග කියල එක දාලාගේ බිඳුව වෙච්ච නිසා උඩින්දානො බායිකක් ඊළඟට මේ අවස්ථා දෙක අප සැලකෝම මේ අවස්ථා දෙකේ දී බලන්න ඒවලාගේ නියතව පවතින ගේ මෙතැනත්යි මෙතනත් එකයි මේ අස්ථා දෙක දිගේ මේ මූරටග හිල්ලලා බලා මේ අස්ථාක ගුරට හිල්ල බැලවම ඒලාගේ එක කියනගේ නොවනස පවතිනව තිය නිසා අපිට මෙතැන් ඒ අකොරකුත් දාගන්න පුළුව ඒවලගේ එක එකල තියෙන සාතම ඒ ඒකර මේ මෙතැන දැම්මේ ඒවලගේ ිින්ඳු නනාගමතන දාාන ඒ බා කියලා. ඉතින් මේ දෙක්කේ අපි මේක ලියන්නේ ඇන්ඩෝපොරේෂන් එකක් විදිය නැත්තම් ගුණිතයක් විදිහයට ඒකයි අපිකිේ ගුණිතයන්ගේ අයික්‍යයක් කියලා හරි ගුණතයක් දැ මෙ තන ද बगට මේ පැත්ෙ මෙතනත් මේ ගप එකට අපි නමත් දෙන්න පුළුව ඒ නමතමයිකු මේ අවस्था देखක අප හිටන්න පුළුව මේ අවස්था देखේ දී ඔගොළ බලාලන්න सी लाගේ වෙනස් වෙලා सीවलाගේ කියනෙ ගන්න බැහැ හැබැයිඒ අගන්ක එක මාගයක් තමයි මේ අවस्था देखක සඳහාමතියේ මේ අවस्था देखේ ද මේක කි ගත්ත් මේක දිගත්ता ඒ වलाගේ එකයි ब වलाගේ එකයි මේ කොला මේ දිගේ පහලටයක් දී ඉතින්ेंगे ඒ නිසා අප මෙතना හාබ කියලගන්නවා මේක බායකක් මුකදත් දාානය හැමකොද ඒවලගේ එක එක තියනවස්ථාව තමයි මේක තිය ඒවලගේ බින්දුව බඳුවගේ ුුණන මෙතට දානේ ාවීබ ඒවගේ. අපි මෙතන අවස්ථා දෙකක් අපි ගුණිත දෙකක් හොයලයිඉවරයි දැන් අපිට අවසන ගුණිතය ගැන කතා කරන්න තියන්නේ මෙන්න මෙතන අප මේක බල්ලයිම මේ අවස්ථෙක ඔබල හිතන්න මේ අවස්ථාක හිතාදදි සවලගේ එතැන්දී බින්දුවේ තියෙන්නේ මෙවස්සා දෙකේ දීමම සීවලගේ බින්දුවයි ඒ නිසා මෙතැට දාාන බා හරි ඊළඟට මෙතන බීවලගේ මේවස්සා දෙේදීම නොවෙනස් පවතින බීවලගේ එක හැටියට තමයි තියෙන්. බිවලගේ එක නිසා මෙතන්ට බී අකර විතරක් දානවා ඉති මෙන්න මේ විදියට ඔගොල්වට බලාගන්න පුළන් වෙේ ගුණිත තුනක් හදාගෙන තියෙනවා. ඉති මේ ගුණත තුන සඳහා මේ ප්‍රතිධානය සුළු කරාමෙන සුළු කරල්ලද ප්‍රකාශනය ප්‍රතිධානනි සඳහා ප්‍රකාශය ලිවුවට පස්සේ ඒ සළු කරාට පස්සේ එන සුළු කනරලද ප්‍රකාශනය අපිට ගන්න පුළුවන් මේ ගුණිත ඇසුබේ. ඉතිං අපි බලමු ඒක කොහොමද ලියන්න කියලා. මෙන්න ලියන විදිහ F සමානයි මෙතනි මෙහින් පටන්ගමු. B.බ එකතු කිරීමක් බොදදු ගුණනිතන්ගේ යික්්‍යයක් විදිර විධාන මේ වෙන තිදිකට අප මේවා කියන්න පුළුවන්ඩපර හ හ ඉතින් අපි බලමු මෙතනඒ කලකක් තව තියෙනවා මේ කෙනෙකත් දානවා මෙන් තින් වැතිින් තින ඇන්ඩෝපේෂණ එක ඊළඟට එකතු කිරීම ය මෙතන තියෙනවා .බබ මෙන්නීම දා ඉති මේ තමයි සුල්ු කනල් ලද ප්‍රකාශනයක් ගන්න විදි සහ කානොමැ් එකක් අපි අඳින විදිිය ඉතින් මේ මත කැතුව මේ ඔගොල මතක් තියාගන්න ඕනු දෙදයක් තමයි මේ සත්‍යතාාව වගුව අපි මේක ඇන්දොත් සත්‍යත වගු දිහ බලාගෙන කානම ප්‍රකදින්න ලේසි ඒ වගේම තවත් විදිහක් තියෙනවා ස්ටන් සම්ෝ පක් ප්‍රකාශනයක් එහමනැත්තන් ස්ටන්ඩ පඩ සම් ප්‍රකාශනයක් දිහා බලාගෙන මේ කානුමප පකදිර විදිියකුත් තියනවා එතකොට මම අද ගොත්ේ කතා කර බලාපොත්තු වනේ මේ සත්‍යතා වගෝ ැසුරෙන් කානුම් එකක් ඇඳලා කානෝම කොහොමද භාවිතා කරන්නේ මේ ප්‍රකාශනයක් සුළු කිරීම කරගෙන යන්න කියලා හරි ඉතින් ඔගල්ලට පේන ඇති සුළු කරලද ප්‍රකාශන මේ වෙනකොට මෙතෙන්ට ඇවිල්ල තියල්. ඉතින් ඔගොල්ට මොහරි ඇටලු තියනවා නම් මේ උග පපුදේ සබන්ධයෙන් ඔගොල්ලන්න පුළුවන් ීඩියෝකට පහලින් තියෙන කමෙන් සක්ෂන එක කමෙන්ට් එකක් දාන්න. ඒගේ මේ වීඩක මත ඇතුව ඔගොල්ලො බැලුව වගේ අනිත්තයටත් බලන්න මේ ශයා කරන්න ඒ වගේම මේඒල් පස් වීඩියෝස් YouTube චැනල්ල එක සබස්ක්‍රයිබ කරලා බෙල්ලයි කරන එක කලික් කරලා තියන්න එතකොට ඔගොල්ලොට පුළුව වෙනවා අලුත් වීඩියෝ එකක් අපි දාපු සමිත් සැනම්ම ඔගොල්ලොන්ට ඒකෙ බලන් ඉතින් මේ තවත් මේ මගේම වැදගත් විඩියුව එකින් වැැදගත් පාඩමකින් ඔගොල්ල හම්මුවන එක මං අදර සමුගන්නවා ඔගොල් ඔක්කොටම සුබ දවසක්